අයිබෝන් හරිදේ හරියටම ඔබට කියන සියත උදැස්සන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මිනි මිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත ත්‍රිපෝෂ කම්පැනියට මන්ද පෝෂණය ජොනි හැංගුනේ ඇයි අමුද්‍රව්‍ය වෙනුවට නිමැවුම් වලින් ඩොලර් ගේන හැටි අද අභියෝගයෙන් අපේ රටේ මන්ද පෝෂණයේ අද බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. මන්ද පෝෂණයට යම් පමණක හෝ පිළිතුරක් ලෙසයි ත්‍රිපෝෂ හැඳින්විය හැක්කේ. එහෙත් අපේ රටේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගමේ විගණන වාර්තාව සැලකීමේදී අපට කීමට ඇත්තේ ත්‍රිපෝෂ සමාගමටත් මන්ද පෝෂණයේ බවයි. सीमा सहित श्रीलंका त्रिपोष समागमे विस्साय विसुतुन वर्षे डिसेंबर तिस्सक दक्वावु मूल्यतत्वे लाभ अलाभ सह त्रिपोष निष्पादने पिलिबंद विगणन वार्ताव निकुत्व तिबेनो श्रीलंकावे मातृह लदरु मंद पोषणे औम किरीम त्रिपोष निष्पादने मुख्य परमार्थे वनवा महिला वार्षिक अवश्यताव अध्ययने कर खटियुतु कलियुतु तिबेनो एहिदि वार्षिकव प्रतिलाभीन दलवशेन हत्लक्ष अनुपन दास तीस हाय दिनिकु संधा त्रिपोष निष्पादने कलयुतुव तिबुनु बवाई विगणन वार्तावे दैक्वेन्ने एहिला नाडत्तु सह निवाडु दिन हेर दिन देसिय असु देकाक වැඩ කළ යුතුව තිබුණා. නමුත් නිෂ්පාදන කටයුතු සිදු කර ඇත්තේ දින 211ක කාලයක් සඳහා පමණයි. ඒ අනුව මාසික අවශ්‍යතාව සම්පූර්ණ කර තිබුණේ මාස 3ක ප්‍රමාණයක විතරයි. ඒ බව විගණන වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා. එසේම මෙම සමාගම ත්‍රිපෝෂවලට අමතරව සුපෝෂද නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් සුපෝෂ සහ කැලරි බිස්කට් නිෂ්පාදනය කර ඇති බවයි විගණන सौख्य अमात्यांश विशिन मेम समागमट पवरायति प्रमुख कार्यवनुए त्रिपोष निष्पादने नमो त्रिपोष निष्पादने इलाके संपूर्ण करते सीट हेट दिकाक्वनि प्रमाणेकाय तवत सीट विस्सक සුපෝෂ නිෂ්පාදනයට වැය කර තිබෙනවා. සමාගම පිහිටුවීමේ අරමුණ ත්‍රිපෝෂ නිෂ්පාදනය වුණත් මේවන විට සුපෝෂ නිෂ්පාදනයට තමයි මේ සමාගම වැඩි කැමැත්තක් දක්වන්නේ. මීට හේතුව සුපෝෂ අලවිකොට ඒ ලැබෙන ආදායමෙන් 5-10% අතර ඉලක්කගත දීමනා ලබා ගැනීමයි. ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලැබුණු බඩඉරිඟු සෝයා කිරිපිටි විටමින් හා මිනරල් වැනි අමුද්‍රව්‍ය සුපෝෂ නිෂ්පාදනයට යොදාගෙන ඇති බවද විගණනෙන් හෙළි වී තිබෙනවා. ලෝක ආහාර වැඩසටහන මගින් සයිලෝ හෙවත් බඩඉරිඟු රැස් කළ හැකි ලෝහමය ගබඩා ඉදිකිරීමට රුපියල් 19 කෝටි 20 ලක්ෂ 91,525ක් ලබා දී තිබෙනවා. එහෙත් මෙම මුදල තැන්පත් කර කල් පිරුණු මුදල් ලෙස රුපියල් 20 කෝටි 78 ලක්ෂ 15,400ක් ලබාගෙන තිබෙනවා. නමුත් මෙම මුදල් සයිලෝ ගබඩා ඉදිකරනවා වෙනුවට වෙනත් දේවල් සඳහා යොදාගෙන ඇති බව තමයි විගණනයේදී හෙළි වී ඇත්තේ. මෙම ත්‍රිපෝෂ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම වලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහභාගී වී සිටුව තිබෙනවා. 2022 වසරේ රැස්වීම 12න් 8කටම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැමිණ නැහැ. එසේම අයතා ගෙවීම් නිවසේ සිට ලබා ගන්නා අති කාලය ඇතුළු විවිධ අක්‍රමිකතා රැසක් විගණනෙන් හෙළිදරව් කර තිබෙනවා. විගණනෙන් හෙළිදරව් කර ඇති සීමා සහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ගැන වහාම නිසි පියවර ගත යුතු බව අප අවධාරණය කරන්නේ හුදෙක් මේවා විගණනයට සීමා කොට ජාතියේ මව්වරුන් හා දරුවන් තව තවත් මන්ද පෝෂණයට ගොදුරු වෙනකන් බලාගෙන ඉන්න එපා කියන කාරණය මතක් කරමිනුයි. නොවැම්බර් 14 වෙනිදායින් පත්වීමට නියමිත අලුත් ආණ්ඩුවට ඔන්න පත්තුණු ගමම්ම කරන්න පුළුවන් ජාතික මෙහෙවරක් ගැන අද අප මතක් කර තබන්නට තීරණය කළා. වංචා සහ දූෂණ පිළිබඳ පරීක්ෂණ අකණ්ඩව සිදු කරන බව ජාතික ජනබල වේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා. සුකොබුබෝගේ රථයක් සොයා ගැනීමත් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සැඟවී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ තඹුත්තේගම පැවති හමුවකට එක් වෙමිනුයි. ජොන්ස්ටන්ගේ වාහනයක් හම්බුණා හදිස්සි.
ටැක්සි අපේ කියලා මෑන් කෙනෙක් ඉන්නවා හිල්ටන් එකේ මිනිහා තමයි වාහනේ දයන් හිටියේ ගෑරේජ් නම්බර් වලින් රෙජිස්ටර් කරපු ගෑරේජ් නම්බර් එක බලපුවාම ටැක්සි අපේ නෙමෙයි එතකොට ඒකලත් ඉන්නව වෙන මිනිස්සේ මිනිහාගෙන් අරන් ඉඳින් ජෝන්ස්ටන් මිනිහා මේ බය වෙලා ඉන්නේ ඕකටම නෙමෙයි ඈ මිනිහා කෝටි 250ක් විතර පොල්ලක් දෙලා දෙන්නේ වයඹරිස්සල රිස් එක ඒ කියන්නේ සාමාන්‍ය අරක්කු බෝතලයක් බෝතල් කරනවා කියන්නේ ස්කාකාරයක සල්ලි අච්චු ගන්නවා වගේ වැඩක්. හොරාරක්කු ගහුවා. යටි යනදී අහු වුණා. එස්.අයි. මාත්තර එහෙ ඉන්න 12 පෙට්ටි 46ක් හොරාරක්කු සීල්. මැන්ඩිස් එකයි ජෝන්ස්ටන් එකයි දෙකෙන්ම අහුණා. ඒක 42යි මෙතන 46යි. අහු වුණාට පස්සේ මොකද කරේ? ලොක්ක කතා කරලා කියනවා එක්සයිස් එකේ. මිනිහත් ඉතින් නේද? හරියට නඩු ඇහුවොත් හිරේ ගිහලා එන්නෙම නැහැ මිනිහා. බාර් ලයිසන් දෙන්න කෙලින්ම ලක්ෂ 200ක් අරගෙන බෙදා ගන්නවා. දැන් ආණ්ඩුව නැහැ. මිනි අන්තිම දවස් ටිකේ වැඩේ සුද්ධකම දීලා තියෙනවා. සමහර විරෝධතා තිබිච්ච බාර් ලයිසන් වලට ලක්ෂ 200ක් 250ක් කරන් දීලා තියෙනවා. අපිට පජිත් ප්‍රේමදාසගේ කට්ටිය අහුණා බාර් ගත්ත බාර් ආරම්භිකුණු. සාමාන්‍ය බාර් ලයිසන් ගන්නකොට අවුරුදු 21කට වැඩි වෙන ළමයි. නාරම්මල මන්ත්‍රී කෙනෙක් ඉන්න කවුද? ශාන්ත බණ්ඩාර. මිනිහගේ පුතාට දීලා තියෙන බාර් එක 19යි. මේ විදිහට බාර් ලයිසන් 400ක් විතර විකුණලා තියෙනවා අවසාන මාස දෙක තුනේ. ලක්ෂ 250යි 300යි බාර් ලයිසන් ලැබුණානේ. බැංකුවේ එක්සයිස් එකේ ලොක්කයි තියෙන මේවා කරනකොට අර අහුවෙන කටුවන අහුවෙන හොරාරක් වලට දන් 10යි. මහා බැංකු බැඳුම් කර වංචාව තියෙන. ලෝකෙ දිගම මගුලට ගියා රනිල්ද කියලා නේ. කවුද අර්ජුන මහේන්ද්‍ර. දැන් අවුරුදු 7යි. මෙන්ඩිස් කම්පැනියේ ගිණුමක් තියෙනවා. මේ ගිණුමෙන් චෙක්පත් 158ක් දීලා තියෙනවා මිලියන 1090. ඩයාසිරිගේ චෙක් දෙකක් අහුණා මතකද? රෝසි සේනනායක චෙක් අහු සුජීව සේරසිං දැන් සජීව ජාතික ලැස්ති තියෙන මිනිහා. ඔය පොන්ට් නෝට් කල්ලි ඉන්නවා. මේ ටික අහු වුණාට පස්සේ පරේෂණ කරන්න එපා කියලා මෛත්‍රීලා රනිල් එකට එකතුලා කියලා දීලා. ඒ විතරක් නෙමෙයි මිනිහා මිලියන 3250ක් බෙදලා තියෙනවා බැංකු 14ක ගිණුම 22කින්. මේක වහන්න උඩරිම ට්‍රයි කරා. හැබැයි සිද්ධියක් වෙලා තියෙනවා මහ බැංකු බැඳුම් කර වංචාව කියලා. මේ පරීක්ෂණත් අපි දැන් පටන් අරන් දිනේ. අදත් අපේ රටේ බොහෝ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපළට යවන්නේ අමුද්‍රව්‍ය විදිහටයි. වැඩිපුර ඩොලර් උපයන්න ඕනේ නම් එම අමුද්‍රව්‍ය වලට කුමක් සිදු කළ යුතුද? අද අභියෝගයෙන් තොරතුරු ගෙන එන්නේ ඒ පිළිබඳවයි. අභියෝග රජයේ සතු ප්‍රධාන අභියෝග අතර රට සතු ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම ප්‍රධානයි. මෙහිලා සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛතාවයේ හිමි වුණත් අපේ රටට ඩොලර් උත්පාදනය කළ හැකි තවත් ඕනෑතරම් මාර්ග පවතිනවා. මේ ඒ පිළිබඳ තොරතුරු අභියෝගයට කියන කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා. ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ සංචාර කර්මාන්තය කියන එක තමයි ප්‍රධානම ඇත්තටම ආර්ථික වර්ධනයේ එන්ජිම කියලා අපිට කියන්න පුළුවන්. එතකොට එහෙමනම් මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍ය ආයෝජන අපි කරන්න ඕනේ. අනිත් එක තමයි දැන් අපේ තියෙන අපනයන කර්මාන්තයෙන් අපනයන කර්මාන්තය කියලා කියන්නේ දැන් සමහර අපි බහණ්ඩ අපි අපනයනය කරන සමහර විට ඒව ගුණාත්මක භාවයෙන් අඩු බහන්. හැබැයි අපිට පුළුවන් නම් මේවා ගුණාත්මක භාවයෙන් වැඩි බහණ්ඩ බවට පරිවර්තනය කරගන්න. එතකොට ඇත්තටම අපිට විශාල වශයෙන් ඩොලර් ලබා ගන්න හැකියාව ලැබෙනවා. දැන් ලංකාවේ රබර් අපි යන අමුද්‍රව්‍ය විදිහට. ඒතර අමුද්‍රව්‍ය විදිහට යවන්නේ නැතුව අපිට රබර් භාවිතා කරලා කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරලා විදේශවලට යවන්න පුළුවන් නම් අපිට විශාල වශයෙන් ඩොලර් ලබා ගන්න පුළුවන්. අනිත් එක අපි දැන් අපි කොකෝවා යවනවා. කොකෝවා කියන්නේ අමුද්‍රව්‍යය. ඒතර ඒව අපි විදේශවලට යවලා චොක්ලට් හදලා චොක්ලට් ආපහු අපි ගේනවා. අපිට පුළුවන් නම් මේ කොකෝවා වෙනුවට අපිට චොක්ලට් නිෂ්පාදනය කරලා විදේශවලට යවන්න. ඒ තුලින් අපිට විශාල වශයෙන් විදේශ මිනිය ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඇත්තටම අපි නුපුහුණු සේවකයෝ සමග විදේශ රැකියාවට යවන්නේ. ඇයි අපිට බැරි පුහුණු සේවකයෝ දැන් අපි රටවල් වල ගිහින් හොයලා බලන්න ඕනේ මොන මොන රැකියා ශාස්ත්‍රයේද ඇත්තටම පුහුණු රැකියා තියෙන්නේ. ඒතකොට ඒවා හොයලා අපේ තරුණ පරම්පරාව අන්න ඒවට අවශ්‍ය පුහුණුව ලංකාව තුල ලබා දෙන්න ඕනේ. ඒතකොට මේ පුහුණුව ලබා දුන්නට පස්සේ අපිට ලබා දුන්න පුහුණුව තුලින් ඇත්තටම මේගොල්ලෝ පුහුණු සේවකයෝ විදියට විදේශවලට යවන්න පුළුවන්. අතිවිශාල විදේශ මිනිමේ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. විදේශ ආයෝජන ලබා ගැනීමත් අපිට විදේශ රටවල කතා කරන්න පුළුවන්. විවිධ කර්මාන්ත ලංකාව තුළ ඇතිකරන්න. ඉතින් ඒ සඳහා ඇත්තටම නිතරම අපි විදේශ රටවල් සමග සංවර්ධ රටවල් එක්ක හොඳ ගනුදෙනු කරන්න ඕනේ. ගනුදෙනු කළා විදේශ ආයෝජකයෝ ආකර්ෂණය කරන ආකාරයේ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒතකොට විදේශ ආයෝජකයෝ ලංකාව තුළට ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. ඔය ටික කරනවා නම් මං හිතන්නේ අපේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කර ගන්න පුළුවන්. විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපිට ලබා ගන්නත් පුළුවන්. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.